මාස 3න් 3ට 60% ක බෝනස් පොලියක් හිමි කරගන්න. විසයි 24 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනසන්ධානය සංවිධාන කළ 41 වන ජනරැලිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී පැවැත්වුණා. මේ රටේ ජනතාව ඔය දේශපාලන ඩීල් කාරයොන්ගේ කුප්‍රකට ඩීල් වලට මෙදාපාර රැවටෙන්නේ නැතයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමති. මෙරටින් පිටරට යන්නට හදන අයට පාස්පෝට් ටික දී ගන්න බැහැ. පිටරටින් අපේ රටට එන්න හදන අයට වීසා ටික දී ගන්න බැහැ. එයාට පුළුවන් ද රටේ ප්‍රශ්න විසඳන්න? පාස්පෝර්ට් පෝලිම, වීසා පෝලිම. බලන්න මගේ තාත්තගේ දර්ශනය යටතේ බිහිවුණු ඇඟලුම් කම්මල් වැඩසටහනේ මොකද්ද ඒකාබද්ධ ඇඟලුම් සංගමය කියන්නේ? ඒ අය කියනවා ඒ අයගේ ගැනුම්කරුවන්ට අපේ රටට එන්නට වීසා ටික දී ගන්න බැහැ. මේ ආණ්ඩුවට යන්ත්‍රෝපකරණ සපයුම්කරුවන්ට මේ රටට එන්නට වීසා ටික දී ගන්න බැහැ. මේක බරපතල ලෙස ඇඟලුම් ශේෂ්ත්‍රයට බලපානවයි කියලා ඇඟලුම් ශේෂ්ත්‍රයේ ප්‍රධානින් කියන්නේ. සංචාරක ශේෂ්ත්‍රයේ සියලුම ක්‍රියාකරුවන් කියනවා මේ වීසා අර්බුදය නිසා සංචාරකයෝ අපේ රටට එන එක අඩු වෙනවයි කියලා. මං අහනවා ජනාධිපතිවරයාගෙන්, ඔයාට බැරිද ඔය අනුර කුමාරත් එක්ක ගහන හොර ඩීල් වෙනුවට මේ පාස්පෝර්ට් ටික දී ගන්න වැඩපිළිවෙල සකස් කරන්න, වීසා ටික දීන වැඩපිළිවෙල සකස් කරගන්න, පාස්පෝර්ට් එකක් අරගෙන මෙරට ජනතාව විදේශ ශ්‍රමිකයෝ පිටරට යන්නට හදනකොට පාස්පෝර්ට් එක දී ගන්න බැරි ආණ්ඩුව කොහොම හිටීද? රටේ වගකීම අනාගතේටත් බාරගත්තොත් මං ඔබට පොරොන්දු වෙනවා 21 වෙනිදා ජයග්‍රහණයත් සමග වීසා පෝලිමට, පාස්පෝර්ට් පෝලිමට තුඩු දුන්නු ඒ මහා හොරකන් ටික ජනතාවට හෙළිදරව් කරලා වැරදි කරපු අය නීතිය හමුවට ගෙන එනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. නුවර දිස්ත්‍රික්කයේ හැම පාසලක්ම සුහුරු පාසලක් බවට පත් කරලා ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය, ස්මාර්ට් එඩියුකේෂන්, තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු නව තාක්ෂණික අධ්‍යාපනය පාසල් දූ දරුවන්ට ලබා දෙමින් ව්‍යවසායකත්වයක් විෂයක් බවට පත් කරමින් අපි අපේ දූ දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.